අයිබෝ 2018 පෙබරවාරි මස 12 වන දින සිට 2018 පෙබරවාරි මස 18 වන දින දක්වා සතියේ ලග්න පලාපල විස්තරය. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ගෘහ ජීවිතය පිළිබඳව සැලකිලිමත් වීම ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම ඔබගේ රැකියාව ස්ථානය තුළ තනතුරු නැත්නම් ඔබගේ තත්වයේ උසස් වීමකට රැකියා ස්ථානය තුළ ඔබට හැකියාවක් ලැබේ. ඒ වගේම තමයි අසල්වාසීන් සමග පවතින සුහදතාවය වැඩි වෙනවා වගේම ඔබ කරන ඔබ උත්සාහයෙන් කටයුතු කිරීමෙන් බොහෝ ජයග්‍රහණ හිමි කර ගන්න පුළුවන්. ඔබට ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදෙනවා වගේම ඔබගේ බිරිඳට නැත්නම් සැමියාට විදේශ ගමන් පවා සාර්ථක වෙන්න පුළුවන්. ඔබ මෙතෙක් කල විවාහ නොවී සිටියායක් නම් මංගල යෝජනා උදා වෙනා වගේම ඔබට දරුවන්ගේ තත්ත්වයන් නැත්නම් ඔබගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉතාමත්ම සුබඵලදායකයි. ජය අංක අංක 6 ජය වර්ණය කහ පැහැය සුබ දිනේ සිකුරාදා දිනේ. වශබලක් වීම ඔබට මෙම සතිය තුළ අධ්‍යාපන කටයුතු වලට මිශ්‍ර ඵලදායක බවක් නම් පෙනෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම ඔබ උත්සාහවන්ත වහ ධෛර්යවන්තව කටයුතු කිරීම තුළින් බොහෝ ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් වගේම රැකී රක්ෂා කටයුතු දෙනුවේ. ඒ වගේම තමයි ඔබගේ නායකත්ව ගුණාංග ඉස්මතු වෙන්න පුළුවන්. ඔබ වෙනත් අය සමග කරන කටයුතු වලින් ඔබට ප්‍රධානියෙක් වීමට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි ඔබගේ වියදම් පාර්ශ්ව වෙනත් ටිකක් ඉහළ යන්න පුළුවන්. ඔබට තරමක් දුරට ආර්ථික දුෂ්කරතා මතුවීමට හැකියාවක් තිබෙනවා. ගෘහ ජීවිතයේ සතුටින් ගත කිරීමට හැකියාව ලැබෙනවා වගේම ජල සම්පාදන කටයුතු සඳහා ඉතාමත්ම සුබයි. ඔබට දරුවන් ගැන සතියේ අවසාන භාගය වනට සැලකිලිමත්ව කටයුතු කරන්න සිදුවේවි. ඔබ යම් දෙයකට මුදල් ආයෝජන කිරීමට බලාපොරොත්තුවක් තිබුණා නම් ඒ පිළිබඳ දෙවරක් සිතා බැලීම ඉතාමත්ම වැදගත් වෙනවා. ජය අංකය 7 ජය වර්ණය නිර්පහය සුබ දිනේ සිකුරාදා දිනේ. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ගෘහ ජීවිතයේ මිශ්‍ර ඵලදායකයි. විශේෂයෙන්ම ආයෝජන කටයුතුන් වැඩිපුර ලාභ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ විවාහ සහකරුට නැත්නම් සහකාරියට නම් එච්චර සුබඵලදායක තත්ත්වයක් නොවේ පෙනෙන්නට තිබෙන්නේ. ඔබට අලුත් මිතුරන් හඳුනා ගන්න හැකියාවක් තියෙන වගේම ඔබට ඔවුන් සමග කාලය ගත කර ඔවුන්ගෙන් උදව්පදව් ලැබීමටද හැකියාවක් තිබෙනවා. ඔබට ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලිපි ලේඛන කටයුතු නැත්නම් ශාස්ත්‍රීය කටයුතු කරන අයට ඉතාමත්ම සුබයි. ඔබට වඩා උසස් අය සමග අමනාප වීමට වැඩි ඉඩකඩක් තිබෙන නිසා බොහොම කල්පනාකාරීව කටයුතු කරන්න. මේ අතර ඔබට මෙම සතිය තුළ යටිබඩ ආශ්‍රිත යම් උෂ්ණාධික රෝග තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ජය අංකය 7 ජය වර්ණය නිර්භය සුබ දිනේ සිකුරාදා දිනේ. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට වඩා උසස් අය සමග කරන කටයුතු වලදී නම් ඔබ ප්‍රවේශම් වන්න. විශේෂයෙන්ම ඔබගේ රැකියා ස්ථානය තුළ නැත්නම් ව්‍යාපාරික අංශවල උසස් අය සමග අමනාප වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ව්‍යාපාරිකයන්ට නම් බලාපොරොත්තු ආදායම් නොලැබී යාමටද වැඩි ඉඩකඩක් පවතින නිසා ඔබ ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ඔබගේ ගෘහ ජීවිතය නම් ඉතාමත්ම සතුටින් ගෙවෙනවා වගේම මව්පියන්ට ඉතාමත්ම සුබදායකයි. ඔබ විදේශ ගමනක් පිළිබඳව බලාපොරොත්තුවක් තිබුණා මෙම බලාපොරොත්තු අනිවාර්යෙන්ම ඉෂ්ට වෙනවා වගේම අවිවාහක තරුණ තරුණියන්ට මංගල යෝග උදා වේවි. ඔබ රාහු මහදසාවක් රාහු අතුරු දසාවක් ගත කරන අයෙක් නම් මෙම සතිය උදරාබාධයන්ට හා හිසේ රෝග වැනි රෝග තත්ත්වයන්ට මතුවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ජය අංකය 3 ජය වර්ණය සුදු පැහැය සුබ දිනය වෙන්නේ සඳුදා දිනේ. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දූ දරුවන්ගේ දියුණුව දැක සතුටු වෙන්න පුළුවන් සතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඔබගේ ගෙදර දියුණු කටයුතු සාර්ථක වෙන්න පුළුවන්. හිතේ සතුට ඇති වෙන වගේම ඔබගේ ආදායම් මාර්ගය ඉතාමත් මෙහාපත්. ඔබට අලුත් මිතුරු මිතුරයන් හඳුනා ගැනීමට පවා වැඩි ඉඩකඩක් තිබෙනවා වගේම ඔබට හිතවතුන් සමග කාලය ගත කිරීමටත් හැකියාව තිබෙනවා. ව්‍යාපාරවලින් ලාභ ලැබෙනවා. ඒ වගේම තමයි සමාජ සේවා කටයුතු වලින් වැඩිපුර යොමු වන සතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඔබ රැකියාවක් බලාපොරොත්තු වුණා නම් එම රැකියාව සාර්ථක වෙන වගේම ඔබට ඒ සඳහා උසස් අයගේ උදව් උපකාර ලැබේවි. ඔබගේ තනතුරේ නැත්තම් ඔබගේ රැකියා ස්ථානය තුළ විදේශ ගමන් වලට පවා ඔබට යම් යම් බාධක තිබුණනම් එම බාධක දුරු වෙන්න පුළුවන් මෙම සතිය තුළ. ජය අංකය අංක 7 ජය වර්ණය රතු පැහැය සුබ දිනේ වෙන්නේ බදාදා දිනේ. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු නම් සාර්ථක වේ. ඒ වගේම තමයි උසස් අධ්‍යාපන කටයුතු වල නම් ඉතාමත්ම සුබයි. වගේම
නිවසේ කරන කටයුතු සාර්ථක වේ. ඔබ වාහන ගනුදෙනුවකට බලාපොරොත්තුවක් තිබුණා මෙම කටයුතු සාර්ථක වේ. ඒ වගේම තමයි රැකී රක්ෂා ස්ථානයේ කටයුතු ඉතාමත්ම යහපත් අන්දමින් සිදු වෙනවා. ඔබ වැටුප් වැඩවීමක් බලාපොරොත්තුවක් තිබුණා එම බලාපොරොත්තු සඵල වෙනවා වගේම සමාජයේ ගෞරව සැලකින් නැත්නම් කීර්ති ප්‍රශංසා ලැබෙන්න පුළුවන්. ඔබ ආගමික කටයුතු සඳහා සහභාගී වීමට මෙම සතිය තුළ වැඩිපුර උත්සාහ කරනවා වගේම විදේශ ගමන් නැත්නම් වන්දනා ගමන් සඳහා ඔබට අවස්ථාව උදා වේ. මෙම සතිය තුළ ඔබට සේවක සේවිකාවන්ගේ සහයෝගය නම් අනිවාර්යයෙන්ම ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. හදිසි අනතුරු වලින් නම් ප්‍රවේශම් වීම ඉතාමත්ම වැදගත් වෙනවා. ජය අංකය 8 ජය වර්ණය නිල් පැහැය සුභ දිනේ සිකුරාදා දිනේ. තුලා ලග්නේ තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ හිතේ තිබෙන නොසන්සුන් බව නිසා අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති වේ. ඒ වගේම තමයි ව්‍යාපාර කටයුතු වල මුදල් ආයෝජන කර විට තරමක් දුරට දුරදිග සිතා බලා කටයුතු කිරීම වැදගත් වෙනවා. සතියේ මැදවන විට තර්මක සුබදායක තත්වයක් ඇති වෙනා වගේම රැකියා නැත්නම් වෙළඳ ව්‍යාපාරංශවල කටයුතු වලට සේවක සේවිකාවන්ගේ පවා සහයෝගය අත්වේවි. ඔබට රහස් සතුරු කරදර ඇති වෙනා වගේම මේ පිළිබඳ සැලකිලිමත් වන විශේෂයෙන්ම දුර ගමන් වන්දනා ගමන් පිළිබඳ ඔබගේ අදහසක් තිබුණාම් එම ඒ සඳහා අවස්ථාව උදා වේ. ඒ වගේම තමයි ඔබට වැදගත් තීන්දුව තීරණ කීපයක් ඔබගේ අනාගතය පිළිබඳ වැදගත් තීන්දුව තීරණ කීපයක් මෙම සතිය තුළ ගැනීමට හැකියාවක් තිබෙනවා. විශේෂයෙන්ම ගුරු මහදසාවක් නැත්නම් සෙනසුරු මහදසාවක් සෙනසුරු අතුරු දසාවක් ගත කරන අයෙක් නම් කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන් වලින් ප්‍රවේශම් වීම වැදගත් වෙනවා. ජය අංකය 3 ජය වර්ණය නිල් පැහැය සුභ දිනේ සිකුරාදා දිනේ. වචිකලක්ණයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ගෘහ ජීවිතයේ සතුටින් කාලය ගත වේ. ඒ වගේම තමයි ඔබ ණයක් බලාපොරොත්තු වෙමින් සිටිනනම් එම මුදල ලබා ගැනීමටත් හැකියාවක් තිබෙනවා. ඔබ ජලය ආශ්‍රිත යම් රැකියාවක් කරන අයෙක් නම් ව්‍යාපාර කටයුත්තක් කරන අයෙක් නම් ඒ අයට ඉතාමත් සුබයි. ඔබට වෙනත් අයගේ ගරු සැලකිලි පවා මෙම කාලය තුළ ලැබෙන්න පුළුවන්. ඔබට හිතවත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථා උදා වේ. විශේෂයෙන්ම සමිති සමාගම් පිළිබඳව කටයුතු වලට ඔබට සහභාගී වෙන්න සිදු වෙනවා. ඒ වගේම තමයි සේවක සේවිකාවන්ගේ නැත්නම් ඔබගේ ඔබ යටතේ වැඩ කරන පිරිසෙන් බොහෝ සහයෝගයක් ඔබගේ රැකියාවට ලැබේවි. ඒ වගේම තමයි ඔබ තැන්පත් මුදලක් වැය වීමටද ඔබට මෙම සතිය තුළ හැකියාව තිබෙන නිසා ඔබ මුදල් පරිහරණයේදී ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. ඔබගේ බිරිඳ නැත්නම් සැමියාට ඉතාමත්ම සුබයි. ඔබට වාතාබාධ නැත්නම් සෙම්මාශිත රෝග තත්ත්වයන් ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතින නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. ජය අංකය 4 ජය වර්ණය තැඹිලි පැහැය සුභ දිනේ සිකුරාදා දිනේ. ධනු ලග්නේ ධනු ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ඉක්මන් කෝපය නිසා ඔබගේ පවුලේ අය තුළ යම් යම් කලකිරීම ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ඔබගේ විවාහ සහකරුට තරමක් යහපත් තත්ත්වයක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ආගම දහමට ඔබට සිත යොමු වෙනවා වගේම ආගමික කටයුතු සඳහා සහභාගී වුණු ඔබට අවස්ථාව උදා වේ. ඔබ නව ව්‍යාපාර කටයුත්තකට මුදල් ආයෝජනය කිරීමට බලාපොරොත්තුවක් තිබෙනම් එම කටයුතු සාර්ථක වේ. නැත්නම් ඔබගේ පසුගිය කාලය තුළ ඔබට සතුරු උපද්‍රව තිබුණම් එම සතුරු උපද්‍රව අඩු වී යන සතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. ඔබගේ සහෝදරයන්ට ඉතාමත්ම සුබයි. විශේෂයෙන්ම අවිවාහක අයට මංගල යෝග උදා වෙනවා වගේම ඔබගේ නීතිමය අංශවල හා උසස් අයගේ උදව් උපකාර ලැබීමටද මෙම සතිය තුළ හැකියාවක් තිබෙනවා. ඔබ ණය මුදලක් බලාපොරොත්තුවක් තිබුණා එම බලාපොරොත්තු සඵල වෙනවා වගේම කේතු දසා ගත කරන අයෙක් නම් නැත්නම් කේතු අතුරු දසාවක් ගත කරන අයෙක් නම් ඔබගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව තරමක් දුරට සැලකිලිමත් වෙන්න. ජය අංකය 6 ජය වර්ණය රතු පැහැය සුභ දිනේ බ්‍රහස්පතින්දා දිනේ. මකර ලග්නේ මකර ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ සතිය ආරම්භයේදීම යම් යම් සිත්තැවුල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සෙම්මාශ්‍රිත රෝග වැඩි වෙන්න පුළුවන්. ඔබට ජලයෙන් තරමක් දුරට ප්‍රවේශම් වීම ඉතාමත්ම වැදගත්. ඒ වගේම තමයි ඔබට සතිය අගවන විට යම් යම් කරදර බාධක තත්ත්වයන් දුර්වල යනවා වගේම ඔබගේ උත්සාහය තරමට ධෛර්යය තරමට ඔබට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අසල්වාසීන් සමග පවතින යම් යම් අමනාපකම් දුරු වෙනවා වගේම ගෘහාශ්‍රිත කර්මාන්ත නැත්නම් ඔබගේම කියා ව්‍යාපාර කටයුත්තක් කරන අයට ඉතාමත්ම සුබයි. ගොවිතැන් කටයුතු කරන අයෙක් නම් ඉතාමත්ම සාර්ථක වෙනවා වගේම ඔබගේ නිවසේ පුණ්‍ය කටයුතු වෙනුවෙන් ඔබට වැඩිපුර කාලය ගත කිරීමට සිදුවේ. අධ්‍යාපන කටයුතු වලට තරමක් දුරට බාධක ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබගේ දරුවන් වෙනුවෙන් තැන්පත් මුදලක් වැය කිරීමට පවා සිදුවේ. ඔබ විවාහ අපේක්ෂාවෙන් සිටින අයෙක් නම් තරමක් දුරට අසතුටුදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ පිළිබඳව නැවත සිතා බලා කටයුතු කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. ජය අංකය 9 ජය වර්ණය නිල් පැහැය සුභ දිනේ බදාදා දිනේ. කුම්භ ලග්නේ
කුඹලක්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ ගෘහ ජීවිතය පිළිබඳ ඉතාමත්ම සුභ පල දායක තත්ත්වයක් පෙනෙන්නට තිබෙන වගේ තමයි නිවසේ අලුත් වැඩියාවක් නැත්තම් වෙනසක් වෙනුවෙන් සිත යොමු වේවි. ඔබට ඔබගේ පදිංචි ස්ථානය පිළිබඳ නීතිමය ගැටළු ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඔබගේ නිවසේ උත්සවයක් පැවැත්වීමට ඔබ බලාපොරොත්තුවක් තිබුණා මෙම බලාපොරොත්තු සඵල වෙනා වගේම ඔබගේ විදේශ ගමන් පිළිබඳව කටයුතු සාර්ථකයි. විශේෂයෙන්ම වාහන ලාභ හිමි වෙන නැත්තම් නිපිලේ ගැන කටයුතු වලට ඉතාමත්ම සුබදායක තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ඔබගේ ආගම දහන නැත්තම් ඔබගේ ආගමික කටයුතු වලට හිත යොමු වෙනා වගේම සති අන්තය වෙන විට ඔබගේ ශරීර සෞඛ්‍යයට යම් යම් බාධක ඇති වෙන්න පුළුවන්. උදරාබාධ, සිත්තැවුල් නැත්තම් රැකියාංශවල රැකියාවක් බලාපොරොත්තු වූ අයෙක් නම් ඒ සඳහා යම් ගැටලුවක් ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතිනවා සතියේ අවසාන දින කිහිපය තුළ. ඔබට ජලයෙන් නැත්තම් වතුරෙන් තරමක් දුරට අපල තත්ත්වයක් පෙනෙන්නට තිබෙනා වගේම ඔබට සවසට නැත්තම් රාත්‍රියට යම් යම් අනතුරු තත්ත්වයන් නැතිවීමට ඉඩකඩක් තිබෙනවා මෙම සතිය තුළ. ජය අංකය 6 ජය වර්ණය කොළ පැහැය සුභ දිනේ බදාදා දිනේ. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබට මෙම සතිය තුළ අධ්‍යාපන කටයුතු නැත්නම් උසස් අධ්‍යාපන කටයුතු බලාපොරොත්තුවක් තිබුණා නම් එම කටයුතු සඳහා ආධාර උපකාර පවා ලැබේවි. ඔබට මෙම සතිය තුළ ප්‍රයෝජනවත් ගමන් බිමන් යෙදෙනා වගේම අසල්වැසියන් සමග බොහොම සුහදත්වයෙන් කටයුතු කිරීමට හැකියාවක් තිබෙනවා. සහෝදරයන්ට ඉතාමත් සුබයි. විශේෂයෙන්ම ලිපි ලේඛන ශාස්ත්‍රීය කටයුතු වලට ඉතාමත් සුබයි. කලාත්මක නිර්මාණශීලී හැකියාවන් වර්ධනය වෙන සතියක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. අවිවාහක අයෙක් නම් තරුණ තරුණියන්ට විවාහ මංගල යෝජන පවා උදා වෙන්න පුළුවන්. ඔබ දේශීය නැත්නම් විදේශීය ව්‍යාපාර මගින් ඔබට ආදායම් ලැබෙන්න පුළුවන් සතියක්. ඔබගේ ඔබ ගෘහ ජීවිතය ගත කරන අයෙක් නම් ඔබට ඉක්මන් කෝපය නිසා යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳව පාලනය කර ගැනීම නැත්නම් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඔබගේ රැකියාස නැත්නම් වෙළඳ ව්‍යාපාරංශවල උසස් වීම ලැබෙන්න පුළුවන්. නැත්නම් ඔබට ලාභාංශ වැඩි වීමට හැකියාවක් තිබෙනවා. නව මිතුරියන් ඇසුරු කිරීමට ඔබට අවස්ථාව උදා වෙනවා නම් මේ සතිය තුළ ඔබ බොහොම ප්‍රවේශමින් යුතුව කටයුතු කරන්න. සමහර විට ඔබට බොහෝ අවඩවල් නැත්නම් ඔබට අවාසි සිදු වෙන්න පුළුවන්. ජය අංකය 7 ජය වර්ණය රතු පැහැය සුබ දිනේ සඳුදා දිනේ. මෙම සතිය තුළ ඔබට තිබෙන යම් යම් අසුබ තත්ත්වයන් තිබෙනවා නම් ඊට අදාළ වත්පිළිවෙත් සිදු කර අදාළ කටයුතු සිදු කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන්ම මම ඔබට අද ඉදිරිපත් කළේ පොදු බලාපොරොත්තුවක් පමණයි. ඒ නිසා ඔබගේ තිබෙන මහදසා, අතුරුදසා, විදිසා වැනි තත්ත්වයන් නිසා මෙම තත්ත්වය තරමක්කට වෙනස් වෙන්න පුළුවන්. ඔබට නැවතත් මෙවැනිම පලාපල විස්තරයකින් ලබන සතියේ හමු වනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට දමතක් කරන්න එපා.